චනලකත්තක සම්බන්ධයන ඔබ දන්නවා ම සාමාන්‍යෙන් මගේ චැනලකෙ වීඩියෝ අරගෙනන්නේ ඉරිද දවසේ. ඉතින් අද බදාදා ඔබ හිතන ඇති මොකක් දවිශේෂත්වය කියලා ඉතින් මේ බදාද දවස්සේ නම් මව සතති කිහිපයක් කැනකන් සූදානම් වෙනි අලුත්තඩක් කරන්න. මම තීරණය කලා මොනෝවිද්‍යාව උපදේශය ගැන ඥ්‍යායාත්මක කරුණට එකකක් කබත්තෙක බෙදාගන්නට ඕනෙ කියලා. මේ තාක්දුරට මගේ චැනලෙකෙන් ගෙනාවේ උපදේශනය මනෝවිද්‍යාව මේ කරුණෝයගේ ජීවිතයට ගලපගන්නෙ හොමද කියන කාරණාව. ඉතින් අද ඉඳන් මේ බදාද සති කිහිපයක් පුරාවටම උපදේශනය සහ මනෝවිද්‍යාව. පිළිබඳ න්‍යායාත්මක කරුණු කිහිපයක් ඔයත් එක බෙදාගන්නම සූදානමනවා. ඉති මතක් කරන්නමං කැමති. මේ වීඩියෝ එක බල්ඩවට මනෝ උපදේශකවරයෙක්න්න බැහැ ැයිවට පුලුවනනි ඔයා උපදේශනය ඉගෙනගන්න කෙනෙක් නම් මනොවිද්‍යාව ඉගෙනගන්න කෙනෙක්නම් ඔයාගේ ඉගෙනුමට පොඩි සහයෝගයක් මේකින් අරගන්න. ඒ වගේම තමා මොනොවිද්‍යාව හදාරන්නට කැමති කෙනෙක්නම්. මේක කතා කරන මොනවගේ දේවල්ගනත. මේකමට ගැලපෙනවද. මේකාරණටක දැනගන්නත් මේ බදාද දවසගේ වීඩියෝ පෙළඔබට උපකාරවේ වී. එහෙන මේ අයිශසද ඩියප චනලය. ොත්වා චනල එක සබස්කරයිප කර නැතන් සස්කරයිප් කරන රාධනා කරනවා ඒ වගේම චැනලෙකක් ගැන අදහසක් ඉදිරි වීඩියෝ ගැන අදහසක් අට තියෙනවන කමෙන්ට් එකක් දානා තමත කරන්න එපා මේ විීඩියෝ පළෙහි පළමු වෙන්න විදදිහත අපි අද දවස්ස කතා කරමු මොනො විද්‍යාව කියලා කැන මොකක්ද කියලා මොනෝවිද්‍යාව ඉංගවීසින් අපි සයිකලෝජි කියෙනන වචනේ භාවිතා කරනවා යිකලොජි කියන වචනයගේ ර්ථයක් විමසල බලනකොට මේක ග්‍රීක භාෂාවයෙන් බිින්දියයා වචචනයක් සයික කියලා කියන්නේ ආත්මය එහමනැත්තං මනස කියන අදහස සයික කියන වචනය තුළේ අන්තර්ගත වෙලාතිය නවා එවගේම ලෝගෝස් කියලා කියනවා අධ්‍යනය කරනවා විමර්ශණය කරනවා කියන අර්ථය ඒ අනුව සයිකලෝජි මේක ඉංග්‍රීසි භාෂාවට එනකොට සசைයිකලෝජි කියලා එකතු වෙලා වචනය ගොඩනැගෙනවා ඒ අනුව මිනිසාගේ මනස පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාව සයිකලෝජි එහමලතම් මනෝ විද්‍යාව හැටියට හඳුන්නනවා. මනෝ විද්‍යාවගෙනම් අධ්‍යනය කරගෙන යනකොට මෙ ග්‍රීක යුගය දක්වා විහිදී යනවා. ඉතින් අපිට එක නම උනත් දකින පුළුවන් සයික ලෝජි ගොඩනැගෙන්නේ නම ගොඩනැගෙන්නේ ග්‍රීක යුගයේදී. ඒ අනුව ග්‍රීකයුගයේදීත් මනෝ විද්‍යාව පිළිබඳව සාකච්ඡා කරලතියනවා විර්ශනය කරලා තියනවා ඒ පිළිබඳව අපට අතීතයේදී කරුණු හොයා ගනට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ඇරිස්ටෝටල් වගේ පණඩිවරුන් පුද්ගලයාගේ මනස පිළිබඳව විමර්ශනය කරමින් පුද්ගල මනස අත්්භූත ක්‍රියාවලයක ප්‍රතිඵලයක්. මේක හරිම පුදුම දෙයක් විශ්මයජනක දෙයක්. වගේ පුදුමත්වයක් මේකට ආරෝපනය කරලා තියෙනවා. ඒ නිසාම අපිට පේනට තියෙනවා. ඒ කාලේදී භූත බලිතෝවීල්, යාගහොම වගේ දේවල් මේ මානසික ගැටලුවට මේසුම් හුණ දෙන යම්මම් ගැටලු අරභයා ක්‍රියාත්මක වෙච්චා ආකාරය. නමුත් අපිට ග්‍රීක යුගයේදී තමයි දකින ලැබෙන්නේ මොනෝ විත්‍යාව පිළිබඳ මුල්මාදහස් ඒ වචන ගොඩ නැගීතියෙන ආකාරය. පස්සේ ක්‍රමිකව මේ අදහස වෙනස්ෙනවා මිනිසුන් මේ ගැන නැවත නැවතත් හොයෙනකොට විමර්ශනයක නොකොට මේක අත්්භූත ක්‍රියාවලික ප්‍රතිඵලයක් නේ මේ මේක සාමාන්‍යදයක් සෑම් පුද්ගලයක්ම තුළ ක්‍රියාත්මක වෙන දෙයක් මේ විදිහට මේ මතය අත්භූත බාව කණ්ඩනයවෙමින් මනොවිද්‍යාව තවදුරටත් ඉදිරියට එනවා. ක්‍රිස්තුපොරෝ පස්සන සියවසේදී මේ අත්භූත බාව මෙයින් ඉවත් කරමින් මේක මානසික ක්‍රියාවලීක ප්‍රතිඵලයක් මේක විද්‍යාවත් එක්ක කැලපෙන දෙයක්. කියන මතය සමාජගත කර ලතියෙනවා. විද්‍යාත්මක විද්‍යහට මානසි ගැටලුවක් දෙෙස බැලීම ආරම්භවෙන්නේ ක්‍රස්තුපුර පස්සන සේ වසේදී. විශේෂයෙන්ම වෛ්‍ය විද්‍යාවතුරේ නාභාශය ලබා ගනිමින් මනෝ විද්‍යාව, විද්‍යාත්මක දෙයක්, මේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කළ හැකි දෙයක්. විදිහට සමාජ ගතරීම දක්කිනට පුළුව. නේ නිසා මේක විද්‍යාත්මක බවත් එක් කලා ගොඩනැගිලා, ඉවිධ පුළුවල් ශේෂත්‍රයක්ක විදිහට සමාජ ගතවීම අපට පසු කාලනිව දකිනට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමා ජර්මණයේ පළමු මනෝවිද්‍යා පර්ේෂනාගාරය ලයි් සිස් ශ්විද්‍යාලයේ ආරම්භ කිරීමත් සමගම මනෝවිද්‍යාවේ විශාල පෙරලයක් ඇතිවීම අපිට දක්නට පුළුවන්කම තියෙනවා. ඒය අනුව මිනිසා පි බඳදත්්‍යනය කරමින් මිනිසාගේ ක්‍රියාවලිය පිළිබඳත්්‍යයනය කරමින් මනෝවිද්‍යාව තවදදුරටත්. ඉදිරිියයට පැමිණීම මේ කාලවක්වානුවත් එ එක අපිට දකිනට පුළුවන්. පරේෂනාගාරයක් පදනම් කරගෙන පර්ේෂණය කිරීම නිසා විවිධ ගුරු කොළ බිහිවීම අපිට ඊට පස්ස දකිනට පුළුවන් කාරණාවක්. එක් එෙක් ගුරු කුල ඇතුලදි මොනොව විද්‍යාව පිළිබඳ එක්කෙක් කදහස් ප්‍රකාශ කරනවා. පුද්ගලයාගේ හැසිරීම සිද්ධ වෙන්නේ මොන විදිහටද කියන එක. එක් ගුරුකරවලද එෙක් ආකාරයෙන් විග්‍රහ කරල තියෙනවා. මේ අනුව අපිට මනෝවිද්‍යාවේ දී ගුරු කුල කිහිපයක්ම හඳුනාගණට පුළුවන්කම තියෙනවා. විවිධ ගුරුකුල විශාල වශයෙන් නාරම්භවීමත් විවිධ පර්ේෂණයන් බිහිවීමත් ඒ අනෝ මනොවිද්‍යාව දියුණු වීමත් මේ ආකාරයෙන් අපිට දකිනට පුළුවන්. ඒ නිසාම මනෝවිද්‍යාවේ විධ ශේෂත්‍රයන් බිහිවීම අපට ඉන්නා පස්සෙ දකින්නට පුළුවන්කම තියෙනවා. විධ මනෝවිද්‍යාඥයන් විසින් විධ මත පළකිරීමත් සමඟ අපට මේ මනෝවිද්‍යාවේ, විධ උපශේෂ්‍රයන් බිහිරීම, ඉතා වැදගත් අංගයක් විදියට සලකණට පුළුවන්කම තියෙනවා. ඒ අනුව, සාමාන්‍ය මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, උපදේශන මනෝවිද්‍යාව, සම්වර්ධන මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, අපරාධ මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, කාර්මෙක් මනෝවිද්‍යාව ආදී වශයෙන් මනෝවිද්‍යාව, විවධ උපශේත්‍රයන් බොහෝමයක් යටතෙයි විග්‍රහවීම පරේෂණ ගතවීම දකින්නට පුළුවන්කම තියෙනවා. මේ අනුව මේ විහාෝ ශේෂත්‍රයන් ඔස්සේ මනෝවිද්‍යාවේ, සංවර්ධනයවීම, ක්‍රමිකව සිදුවීම අපිට දකිනට පුළුවන්. ඉතින් අද දවස කතා කරේ සරලවම මනොවිද්‍යාව කියලා කියන මොකක්ද කියන කාරණාව. ඇතරටම මනොවිද්‍යා දි හදාරන්නේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්්‍යය ගැන පුද්ගල ක්‍රියාකාරීත්්‍යය ගැන විධ මනොවිද්‍යා ගුරු කුල විසින් විවිධ මතඵල කරනවා. පිරිසක් කියනෝ පුද්ගලයක් ක්‍රියාකරණයගේ මනසට අනුව. කෙනෙක් න පුද්ගල ක්‍රියාකරණය ලබන දැනුව සහද දැකීම අනු. මේ වගේ විවිධ මතඵල කරලා තියෙනවා. ඒ අනුව විධ මන විද්‍යාවේ විදූ ප්‍රශේත්‍රයුවගේම විධ ගුරු කල පිහිහියම් පිටි දකිනට පුළුවන්. ඉතින්නේ අද දවස කතාව සාරංශය. ඉතින් අද දවස කතා කළේ සාමාන්‍ය මනෝ විද්‍යාවකයන මොකක්ද කියන කාරණ ගලයාගේ චර්්‍යාව පිබඳව අධ්‍යනය කරන විද්‍යාවට අපි මනොවිද්‍යාව කියල කියනවා. ඉති නදදාවසේ වෙනවිකොට මේකට තියෙන ඉල්ලුම ප්‍රවණතාපි ඉතා වැඩි ඇයි පුද්ගලයා පිළිබඳ අධ්‍යනය කිරීම අන් සියල්ලට මධ්‍යනය කිරීමට වඩා අතිශය සංකීර්ණවාගේම ඒ පිළිබඳව අධ්‍යනය කරන්නට කරන්නට ඔබට ඔබ අවබෝධ නිසා. නොද්‍යා ගෙන ගන්නකොට ඔයාට ඔයාව තේරෙන්න්න ගන්නවා. ඔයාට අනිත්ගෙනයාව තේරෙන ගන්නවා. අපට සමාජයකතට ජීවත්තයම් පහසු කරනවා. මේ නිසාම මොනොවිද්‍යාවට තියෙන් ඉල්ලුම වැඩි වෙලා තියෙනවාද වෙනකොට. ඉතින් සරලවම මනොවිද්‍යාව යැන මොකක්දකිෙන කාරනාව අත්තිේශය සරල කාරණාව කෙරක තමයිම පැදලිකරේ. මේක ඇතුලෙත් ඔයාට තවත් ගැම්ඹුරින් යම දැනගන්නට ඕන්න කමෙන්ටි එකක් දාාන්න. එකට මට පුළුවනි ඒ පිළිබඳ වීඩියය එකක්රන්න. ළඟ සතියේදී බදාාද දවසදි මසූදානමිගින්න්නවා. අසාමා්‍ය මනෝවිද්‍යාව කියන මකක්ද කෙනෙක විග්‍රහ කරන්න. ඒ අනුව අපි ක්‍රමයෙන් බිවිධ ගුරු කළල් කළටත් විධ මනුවිද්‍ය උපශේෂත්‍රියන් වල සුළු ප්‍රමාණයක් ගැනත් ඊට පස්සේ උපදේශනය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැනත් උපදේශනය කියයෙන ගැඹුර ගැනත් මේ වඩියෝ පෙළෙන් කතා කරන මසූදානමිින් ඉන්නවා. මගේ අවශ්‍යතාවය තමයි පදේශනය මනෝ ද්‍යාව කියන කරුණු ගැන දැනුම සමාජගත කරන්නට. ඒ සමාජගත කිරීම තුළින් අපේ ජීවිතය ගොඩ නගාගන්නට උබට පහසු කරන්නට. ඉතින් ඒ සඳහා මේ වීඩියෝ පෙලත් උපකාරවේ කියලා මවිශ්‍යාස කරමා. අද තීඩයකත්ත එකක තච් අඩ භොමස්තතුතියි අදහසක් තියනෙන වනක් ම ගෞරය නිල්ලා සිටින ක්මට එකක් දාන්න කියලා ඒ න අදර සමමුගන්න පරිස්සමට සතුටින්ඉන්න සුබදදාසක්.